විසි දෙවැනි සංසෝධනය හැටියට ඉදිරිපත් කරාට එය සම්මත වුණොත්තය ආණ්ුක්‍රවස්වාාව විසික් වන සංසෝධනය බවට පත්වනවා. අපි මේ සම්බන්ධයෙන් මුල සිටම යම් කිසි ස්ථාවරයක හිටියා එක තමයි මේ රට සම්බන්ධයෙන්. එකන්නේ මේ රටේ ඒකිය භාවේ ඔබාගේ කරනව නං අපි දන්න දහතුන් ගනි සංසෝධනය ගෙනාපු වෙලාවේ විුද්ව ්‍රේෂ්ඨාතිකරන්නේ නඩුවක් පැවරුවා ශ්‍රෂ්ඨාතිකරන්නේ විනිස්සරුවටුන් හත්දෙනෙකුගේ අපි කියනෝ ෆුල් බෙන්ච් කියලා විනිසුරුන් හදනකින් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් තමයි එ නඩු ඇහුවේ ඒ නඩුවේ අන්තිමට තීන්දුව තීරණය හැටියටාවේ හතරෙන් තුනක බෙදුණු තීන්දුව හි නිශ්කාවරු හතර දෙනෙක් තීරණය කරා දහතුන්වෙනි සංශෝධනය මගින් ලංකාවේ ඒ කියබාවට හානියක් නොවන්නේ ලංකාවේ විදායක ජනාධිපතිවරයා කියන පූර්ණ විදායක බැලති රාජනායකය සිටි නවා ඒ තනතුර තිබෙන තාකල් ලංකාවේ ඒ කියභාවට හානියක් වෙන්න නෑ දහතුන් වෙනි සංසෝධනය ගැනව මගින් කියන එක. එති මේක තමයි ඇත්තටම ඇත තත්ත්ව කියල තමයි අපත් විශ්වාසය. මොකද අපි මේ විදායික ජනාධිපති දූරයට මුලයින් දම්ම විරුද්ධවෙච්ච පක්ෂයක්. හැබැයි අපි එක දෙයක් ඉතා දැඩිව විශ්වාස කරනවා. එක තමයි විදායක ජනාධිපති දුරේ හෝසි කරනවනම්. ඒක මේ බෙදුම්වාදයට ඉඩ දෙන විදිහට ෆෙඩරල් රාජ්‍යයක් ඇතිවීමට උඩ ගෙඩි දෙන විදිහට ඇති කළ යුතු නැහැ. එය කළ යුත්තේ පාර්ලිමේන්තු චන්ද ක්‍රමයේ වෙනසක් සමඟ සමගාමී ආකාරයෙන් කරන වෙනස් කිරීමක් පමණයි විදායක ජනාධිපතිදූරය අහෝසි කිරීමක් කරනවන සිදු කළ යුත්තේ. එහෙම නැතුව මේ විදායික ජනාධිපතිදූරයේ බලතල අඩු කරහම අපි දැක්ක දහනම වෙනි සංසෝධනය මේ රට වනේ මොකක්ද කියන එක. මේ රටේ පාස්කු බෝම්බේ බිපුරුණහම ස්කු ෝම්භ පිපුරුණනාට පස්සේ ඒකට වග කියන්න පුද්ගලෙක් මේ රටේ නැතිවුණා. රටේ ජනාධිපතිවරයකිව එක මග වගකීම නෙමේ කිය, රටේ අගමැතිවරකිව මග වගකීමත් නෙමේ කියලා, ආරක්ෂකැමැතිවරයකිව ඔහුගේ වගකීමත් නෙේයි කියලා, පොලිස්පතිවරයකිවා කිසිසේත්ම හුගේ වගකීම නෙමේ කියලා, ආරක්ෂක ලේකම්වරයකිව හුගේ වගකීමත් නෙමයි කියලා. ඒක තමයි දහනමවෙනි සංසෝධනෙ මේ රට ඇතිකරපු විනාසේ. ඉති මේක මේ විනාසෙන් නිසා තමයි මේ රටේ ජනතාව, අපිට තුනෙන් දෙක බලයක් දුන්නේ ඒ අවස්ථාවේද මේ දහනමවැනි සංසෝධනය ඉවත් කරන්න කියලා. ඒ අනුව අපි පාර්ලිමේන්තුේදීදදස් විස්්ස වසරෙදි දහනම්වෙනි සංසෝධනය ඉවත් කිරීම සඳහා අත ඉස්සවා. එ අපි දහනම්වැනි සංසෝධනයේ මේ රටේ ජනතාවගේ ඉල්ලීම ජනතාවට පොරොන්දුවදදීලා ඒ පොරොන්දුව මත බලය ලබාගෙන දහනමවැනි සංසෝධනය වෙනස් කරන්න. ලබාගත් බලය මත පාර්ලිමේන්තුවේ දයට චන්දයදීලා නැවතවතාවක් වසර දෙකක් ඇතුළත කිසියම් වූ පුද්ගලෙකු ගවෝමනාවකට මේ නැවත දහ නමේගන්නාදනවනම් ඒකට සහයෝගය දීම සම්බන්ධයෙන් අපිට යම් කිසි ප්‍රශ්න කාරිතත්ත්වයක් තියෙනවා ඒක නිසා තමයි අපේ පක්ෂයේ බහුතරයක් ඉන්නවා මතයක මේ අවස්ථාවදී මේ දහනමය නැවත ගෙනේම සඳහා කරන මේ ප්‍රයෝගකාරී වැඩපිළිවෙල මේ රට අරාජික කරන්න කරන වැඩපිළිවෙලක් ඒ වගේම මේ රටේ නැවත බෙදුම්වාදට උඩ ගෙඩි දෙන්න කරන වැඩපිළි වෙලක්ද කියන සැකේ බොහෝ දෙනෙක්ගේ හිතේ අද අදහසක් තියනවා මේ තත්ත්ේ යටති මංහිතන්නේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් මත පල කල්ල තියෙන්නේ මෙය ඉතාම දැඩි සොයා බැලීමකට යක් කලා දැඩි විවාදයකට භාජනය කල්ල කළ යුතු දෙයක් මිස එහෙම හිතුමතඒත් කළ යුතුයක් න